මේ රොකට්ටුවෙන් පෘථිවියට කතා කරන්නේ අප සිටින ස්ථානය දන්වන්න. රොකට්ටුව පොළවේ ගුරුත්වාකර්ෂණ ශක්තිය ඇති ප්‍රදේශයෙන් ඉවත් වුණා. තප්පරයට කිලෝමීටර් 13ක වේගයෙන් ගමන් කරනවා. මගේ සුබපැතුම් මහාචාර්යතුමා. සැලසුම් කරපු විදියට හැමදේම වෙලා තියෙනවා. මොකද මහාචාර්යතුමා? අසනීපෙන්ද? නෑ 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 අසනීපයක් නෙමෙයි. කොයි හරි වැරදිලා තිබුණා නම් අපි ඉතින් ඉවරයිනේ. ආ මේක ඇත්තට ලේසි සෙල්ලමක් නෙමෙයි. අපිට සිද්ධ වෙනවා දැන් ආපහු මුලින් ඉඳලා ගණන් හදන්න අපි යන විදිය හරිද කියලා බලන්න. ගණන් පන්තියකට ගියා නම් මීට වඩා හොඳයි. එනේ මමත් මේ බම්බුවට නැග්ගනේ. කැප්ටන්, ඇයි සංසුන් වෙන්නේ නැත්තේ? සංසුන් වෙන්න? කොහමද සංසුන් වෙන්නේ? මේක හිලගයක් වගේ. එලීටවත් යන්න පුළුවන්ද? කැප්ටන් ටිකක් හිතන්නකෝ. අපි හඳට යන්න යන්නේ. ඒක කොච්චර ලොකු දෙයක්ද? හඳ ලොකුයි. වාට හඳ ලොකු ඇති මට නම් හඳ ලොකු නෑ. මට උමනාවකුත් නෑ හඳට යන්න. එතන හිටියොත් මටත් පිස්සු යදලා මම යනවා යන්න. මේ ඉන්නේ මොකද උනේ? අපි හිතුවා භූමිකම්පාවක් කියලා. පෘථිවියෙන් රොකට්ටුවට කාගිදුවේ අලුත් කටහඬවල් වගේක් ඇහෙන්නේ. ඔහෙ මොකද වෙන්නේ? පාලක මැදිස්ථානයේ කලබල වෙන්න එපා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැතුවත් නෙමෙයි. තොම්සන්ලත් මේකට නැගලා. මොනවා? දැන් මොකද කරන්නේ? ඔය දෙන්න මොනවා කරන්න හිතාගෙනද කියන්නේ මෙතන ඉන්නේ. රොකට් එක පිටත් වෙන්න කලින් සම්පූර්ණ පරීක්ෂාවක් කරන්නයි අපි අදහස් කළේ. ඒක නෙමෙයි පොඩ්ඩක් වෙලාව කියනවාද? දැන් පාන්දර 2යි. එහෙනම් වෙලා තියෙනවා. ඕන තරම් වෙලා තියෙනවා. දවල්ටනේ යන්නේ. දැනට පැය භාගයකට කලිනුයි රොකට්ටුව පිටත් වුනේ. දැන් අපි මේ යන්නේ හඳට. වයසට ගිහිල්ලත් කොළපම් කරනවා. වයසක වේලු. ඈ මේ මොකද්ද? මේක මේ අපි ඔබයි කරන්න හදන්නේ නැද්ද? මහාචාර්යතුමා අපිට කිව්වා නේද රොකට්ටුව පිටත් වෙන්නේ 1:43ටයි කියලා. පාන්දර 1:43ට දවල් නෙමෙයි. පාන්දර දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔක්සිජන් ගෙන ආවේ 4 දිනකටයි. ඒත් දැන් මේක ඇතුලේ 6 දිනක් ඉන්නවා. මොකද කරන්නේ? දැන් තේරුණාද මොට්ට ඩබලට? අපිට ඔක්සිජන් නැති වෙන්න යන්නේ. කොහෙද මේ ඩබලට තේරෙන්නේ නැහැ නේද දවල් දෙකේ වෙනස? අනේ මේ මොකද වෙන්නේ අනේ? පුළුවන් අඩන්න. දැන් පුළුවන් නම් හුස්ම නොගෙන ඉන්නවා. ආන්න එච්චර කරන්න දෙන්නේ. හුස්ම ගැනීම අමතක කරන දෙන්න එක්ක. පල්ලෙහාට වෙලා මගේ ඔක්සිජන් ටික ඉවර කරන්න එපා. ස්නෝවි කොහමද බැටියෝ? අර පිස්සු ඩබල මේක ඇතුළටත් ඇවිල්ලානේ. කොබලන්න තනියම ඉඳගෙන පොතක් කියවන එක හොඳයි මීට වැඩිය. මොලේවත් දිනු වෙනවා. ඔක්කොම කරදර අමතක වෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ඕන. හානී මේක හීනයක් නෙමෙයි නම් අර යන්නේ ඇඩෝනස්. ඇඩෝනස් කියන්නේ ඔයාගේ යාළුවෙක්ද? ඇඩෝනස් කියන්නේ මිනිසෙක් නෙමෙයි. ඇඩෝනස් කියන්නේ මහා උල්කාපාතයක්. ඉඳගෙන බලන්න. හැබැයි ඉඳගෙන බැලුවට කමන්නේ. මේක තියෙන කිසිම දෙයක අත තියන්නේ පා මොනවා හරි එබුණොත් එහෙම උල්කාපාතයට අපි වැදිලා යයි. ඇත්තමයි. මියයි මේ එතකොට ඇඩෝනස් කියන්නේ නේ. ඒයි තොමේ මෙන්න ඇඩෝනස් ඉන්නවා. අර මිටි කොහෙද ගන්නේ? මොකද මේ? මොකයි වින්ක එක? බැලුම් බෝලයක් කරලා යනවා. එන්න එන්න. විදුලට එන්න ආපහු එන්න. අනේ මේ මාව ගාලා යන්න මෙහෙට එන්න. එන්න විදුලට එන්න. ඇයි මේ මාව පාදෙන්නේ? මොකද මේ වෙන්නේ? අර ලීවර එක දැන් පරමාණු එන්ජිම නැවතුණා. ඒ නිසා කෘතිම රික්තකයක් ඇති වුණා. ඒ හින්දා මේ පාවෙන්නේ. ගුරුත්වාකර්ෂණේ නැතුණාම ඕම තමයි. මහාචාර්යතුමා බණ කීකේ ඉන්න වෙලාවක් නෙමෙයි මේක. එන්ජිම ස්ටාර්ට් කරගමු. මම උත්සාහ කරන්නම්කෝ මේක ස්ටාර්ට් කරන්න. අරේ තව ටිකක් ගියොත්. සොවේ ඔන්න බලාගන්න මං පියාඹන හැටි. වාට පුළුවන් ද පියාඹන්න මේ වගේ? කිනෝනේද? හුලං කරන ආයි. හරි කට්ටියම අල්ලගන්න.
අල්ලගෙන තමයි ඉන්නේ. ආරි උඩ පන්දුව රැකගත්තා. ඔන්නේ. ආවුද? ආවුද මාව පොලේ ගහුවේ? ඈ? ආවුද? දෙන්නට දෙන්න අල්ලගෙන නීතියේ. පෘථුවියෙන් රොකට්ටුවට මොකද එකපාරට උනේ? රොකට්ටුවෙන් පෘථුවියට කතා කරන්නේ. මේ රහස් පරීක්ෂක මහත්තයෙක් වැරදිලා එන්ජිම නැවැත්තුවා. දැන් ඔක්කොම හරි. බය වෙන්න එපා. ඔය පිස්සු දෙන්නම් මොනවා කරයිද මන් දැයි ළඟට? ආයේ එන්ජිම වැරදිලාවත් නැවතුනොත් මේ සපත්තු වල තියෙන කාන්දම් බලය නිසා අපි පාවෙන්නේ නැහැ. මේකේ ඉන්න 6 දෙනාට බූස් කුට්ටම් 6ක් තියෙනවා නම් කොහොමද මේ මගේ අතේ එකක් ඉතුරු වුනේ? ඔක කැප්ටන් ගෙවෙන්න ඇති. මං ගිහින් දෙන්නම්. ආ ස්නෝවි. කොහොමද ඔයාට? කොහොමද කැප්ටන්? කොහෙ ගිහිල්ලාද මෙයා පේන්න නැති? මේ මොකද්ද? ආ හරි වැඩි වෙලා තියෙන්නේ. මාචාරිතුමා ඉක්මනට එන්න. නැටෙන්න ගියා. මේ බූට්ස් වල මොකක් හරි නිමාවේ අප්සෙට් එකක්. මාචාරිතුමා හරි වැඩි කැප්ටන් ගිහිල්ලා. මහබෝයි ඒ බෙල්ලකින් කියන්නේ එළියට යන දොර ඇරලා කියලා. ඒක තමයි මාත් කිව්වේ. මේක කියවලා බලන්න. සියල්ලන්ටම කියන්නේ මට මේ විගඩන් රොකට්ටුවේ ඉඳලා එපා වෙලා මං ගෙදර යනවා. හා දෙයනේ. පෘථුවියෙන් රොකට්ටුවට අපි අමතන්න. මොකද රොකට්ටුවේ එන්ජිම ආයෙත් නැවතුවේ. රොකට්ටුවෙන් පාලන මධ්‍යස්ථානයේ කතා කරන්නේ කැප්ටන් එලියට ගිහිල්ලා. ඒකයි අපි එන්ජිම නැත්තේ. මං යනවා එලියට බලන්න. ආපෝ. ආරිෂොක් සඳවට රන් තරෝ. මාචාරතුමා කැප්ටන් ඉන්නවා. පේවා. මාචාරතුමා මං දැන් එලියට යනවා. පරිස්සමෙන් ටින්ටි යාට උංගක කැතට දිල යන්න දෙන්න එපා. අපි ඉන්නේ උල්කාපාතේට බොහොම කිට්ටුවෙන්. ඒක හරි භයානකයි. කැප්ටන් මං කතා කරන එක ඇහෙනවද? මං ඇහෙන්නේ නැහැ කියලා හිතුවද? මට ඇහෙනවා. මං දැන් ඔයාට කඹයක් කැවෙනවා. ඒක හයියෙන් අල්ලගන්න කැප්ටන්. එතකොට මට පුළුවන් ඔයාව ඈතලා ගන්න. ටින්ටින් ඔය යකඩ බඩේ ඇතුළට නම් ආයෙමත් මම රින් ගන්නේ නැහැ. කැප්ටන්ට උඩින් යන්න විද්දොත් සමහර වෙලාවට මේකේ පැටලෙයි. මම යනවා. ඔබලන්ට ජය වේවා. අයියෝ අහකට නිකි. ටින්ටින් ඉක්මන් කරන්න. රොකට්ටුව ඇඩෝනස්ගේ පැත්තට ඇදිලා යනවා. ගුරුත්වාකර්ෂණයට ඇදිලා යනවා. අපි මේක හැප්පි. කැප්ටන් ඇහුණා නේද? ඉක්මනට මෙහාට එන්න වැඩේ වරදින්න කලින්. ආපහු එන්න. මොකටද ආපහු එන්නේ? බලන්න තියෙන චමත්කාරය. මං කැම ලෑස්ති කරලා තියන්නම්. ඔයාට අපි ගෙදර ඇවිල්ලා කැම කාලේ යන්න. අයියෝ එයාම උල්කාපාතේට ඇදිලා යනවා. කැප්ටන්! ආ? එපාර මොකද මේ වෙන්නේ? මාවත් ඇදිලා යනවා. මහාචාර්යතුමා ඉක්මනට ඔය ඉන්නමක දාන්න. ඉක්මන් කරන්න. හරි. ටින්ටින්! අමාරි. මාචාරතුමා මම මේ කඹේ විදලා බලන්නම් රොකට්ටුවේ ඉනිමඟ පටල ගන්න. ඔන්න විද්ද. ආ දැන් ඉනිමගේ පැටලුනොත් නම් හරි. ඔය තියෙන්නේ. දැන් රොකට් එකට යන්න ඕනේ. අරේ අන්නේ පිස්සු පූසා. මෙසරේ නම් බෙල්ලටම තොණ්ඩුව දාලා අල්ල ගන්න ඕනේ. බෙරි වෙලා පිස්සු නටනවා. හරි. දාමුකෝ බලන්න තොණ්ඩුව. පරිස්සමෙන් ටින්ටින්. මෙසරේ අහුනොත් ගෙදර නැත්තම් එළව. හරි අහුණා. මම අල්ලගත්තේ අතරින්දා. මට පෙළෙන කණ්ඩ ඕන ගෙදර ගිහිල්ලා. ඉක්මන් කරන්න ටින්ටින්. වැඩි වෙලා ගන්න එපා. මහාචාර්යතුමා තව මීටර් 500ක් ගියොත් එහෙම උල්කාපාතෙන් අපිට ගොඩේමක් නැහැ. ටින්ටින් මං සරයක් කිව්වනේ මං එන්නේ නැහැ කියලා. මේක ලිහන්දා. මේ පිස්සු කතා කරන්නේ නැතුව ඉන්න කැප්ටන්.
මහාචාර්යතුමා හරි දැන් එන්ජිම ස්ටාර්ට් කරන්න බය වෙන්න එපා අපි කම යල්ලගෙන ඉන්නේ යන්න අනේ මන් දන්නේ නැහැ අපි බේරුණා ඉන්දියන් මන්සරයක් කිව්වා මට ගෙදර යන්න ඕන කියලා නේ අර මෙස්ට බලන් ඉන්නවා කැප්ටන් පිස්සුමට නෙගෙත් සීමාවක් තියෙනවා ඔයාට තේරෙනවද ඔය නිසා තමයි අපිට අපේ ජීවිතයක් නැති වෙනවා දැන් ඇතුළට යනවා නැත්නම් උසල විසි කරනවා ඉන්දියන් මේකයි මං අප්සෙට් එකේ හිටියේ මට සමාවෙන්න මේ කරපු දේවල් වලට අමතක කරන්නේ කැප්ටන් කොහමද අමතක කරන්නේ මට තේරෙනවා අපි පරිස්සමින් වැඩ කරමු එහෙම නොවුනොත් අපේ ජීවිත නැති වෙන්න ඉඩ තියෙනවා පාලන මන්ත්‍රස්ථානයේ තමයි අමතන්නේ ටින්ටින් සහ කැප්ටන් ආරක්ෂිතව ඇතුලේ ඉන්නවා ආ අදේ මං වගේ මෝඩ රජෙක් ඒ පාර මොකද එක්මන් දෙන්න කාපාට දැල්බෝ එන්න මේ මොකද ආ තොම්සන්ලා කොණ්ඩේ රැවුලයි වැවිලා මේ මොකද අර අරාබියේ ගිල්ල පෙති වලින් හැදෙන ලෙඩේ ඔන්න ආයේ ඒකනේ නංගර කාන්තාරදි බිව්වේ මුලගේ පෙති මේක දිදී මට බෙහෙතක් මේ ඒගොල්ලන්ට හදලා දෙන්න බැරි කමන්නේ ඒත් ඒකෙන් හරියයිද දන්නේ නැ මොකක් වුණත් මේගොල්ලන්ට වේදනාවක් නම් දැනෙන්නේ නැ අපොයි නැ වේදනාවක් දැනෙන්නේ නැ නෑ තමයි වේදනාවක් නෝවි කතුරක් හම්බුණා පොලොට ගියාම මාධ්‍යවේදී වහයි මගේ මොනවද කරේ කියලා මම කියනවා බාබර් සාප්පුවක් දාගෙන හිටියා කියලා ඒක පතුරු ගහන්න කතුරු දුසිමක් කොහරවේ හරිද සර් ආ මොකද hina වෙන්නේ එන්න එන්න ඔයත් එන්න ඔයාට දෙන්නක් වා අලුත්ම ස්ටයිල් එක ඈ අර ආ පාලන මැදිස්ථානයේ රොකට්ටුවට රොකට්ටුව හරවන්න ලෑස්ති වෙන්න හොඳයි ලෑස්ති වෙන්න බද කාරයව දෙන්නම් මේකේ විවරයක් නැහනේ. දන්නවනේ වත්තේ මෝටරේ අරන් එනවා තනකොළ කපන. කැප්ටන්, එන්ජිම නවත්තන්න යන්නේ. කාන්දන් සපත්තු දාගත්තද? මොකද්ද ඒ කතාවේ තේරුම? බූට්ස්. මේව දාගත්තාම පා වෙන්නේ නැහැ. අන්න දින ඔයාගේ දෙක. 10යි, 9යි, 8යි, 7යි, 6යි, 5යි, 4යි, 3යි, 2යි, 1යි. ආරවන්න ආරම්භ කරන්න ලැස්ට් වෙන්න 3යි 2යි 1යි 0යි අංශක හතක් නැගිනහිර පැත්තට හරි හරි මේක හරියට කුරුලා කඩා දාපු මූණක් වගේ ටින්ටින් පාලක මැදිස්ථානයේ කතා කරන්නේ අපි සුළු මොහොතකින් හඳමත පතිත වෙනවා දැනට එච්චරයි කියන්න තියෙන පස්සේ කතා කරන්නම් මේ මොකද මේ නිදාගන්න කියලායි ලෑස්තුනේ යුනිෆෝම් එක පිටින් ඉතින් නිදාගන්න බෑනේ කවුරු කවුරුත් ලෑස්ති වෙන්න මහත්තුරුනි අපි තව සල්ප වෙලාවකින් හඳමත පතිත වෙනවා ඔමේ මෙයා කියන්නේ මේ තව ටිකකින් අපි හඳට බහිනවා කියලා රොකට්ටුවෙන් පාලක මැදිස්ථානයට කතා කරන්නේ මේ වන විට අපිව හඳට ඇදිලා යනවා ආයු පිරෙන දරා ගන්න බොහොම අමාරුයි
పాలన మధ్యస్థాని రొగట్టుట రొగట్టు పాలన మధ్యస్థాని అమతన్న పాలన మధ్యస్థాని అమతన్న కరుణాకర పాలన మధ్యస్థాని అమతన్న అపి అహినవద రొగట్టువే మధ్యస్థానేట අපිට ඕගොල්ලන්ව හොඳට ඇහෙනවා ජය වේවා උඹේ වේවා මේ ටින්ටින් මම දැන් හඳට ගොඩ බහින්නයි සූදානම් වන්නේ ලැස්ති නේද ස්වාමි අපි ලැස්ති කැප්ටන් හරි ටින්ටින් එනම් පීඩනේ අඩු කරනවා ආ ලැස්තිදා ඔන්න ගොඩරියා ඔන්න දැන් එලියට යන දොර ඇරෙනවා ලැස්ති වෙන්න ස්නෝවි අපිට දැන් තියෙන ඉනිමගෙන් බහින්න ෂා මම මේ වගේ පරිසරයක් දැකනම නෑ කිසිම දෙයක් පේන්න නෑ හරි පුදුමයි ගස් නෑ මල් නෑ කුරුල්ලෝ නෑ අඩු ගන්න තනකොළ ගහක්වත් නෑ මේක නම් හරිම පුදුමයක් ඒ විතරක් නෙමෙයි හරිම නිශ්ශබ්දයි ආ අහස පුරාම තරු තියෙනවා මම දැන් ඉනිමග දෙකේ හඳට බහින්නයි යන්නේ සූදානම් වෙන්න. තව පියවර තුනයි. හරි. ඔන්න හඳට බැස්සා. කලබල කරන්න එපා ස්නෝවි. ඔහොම හැමින් බලහගෙන. හරි. ඔන්න හඳට බැහැමු පළවෙනි සුනකයා ස්නෝවි. අපි දැන් හඳේ ඇවිදිනවා ස්නෝවි දුවන්න ආසනම් දුවන්න බය වෙන්න එපා අන්නාරි ආ හරි මෙන්න මම හඳට ගොඩ බැස්සා යන්න ඕන දැන් හාව ඉන්නවද කියලා බලන්න ආ මොකද උනේ ඩින්ඩින් හැමදේම මෙහෙදි පෘථුවියට වඩා 6 ගුණයකින් බර අඩුයි. එකයි. ආ මට අමතක වුණානේ. අර බලන දෙන්නේ පෘථුවිය තියෙන ලස්සන. ආ නස්සෝවිත් බල්ටි ගහනවා. ආ ගන්නත් බෑ. ඕන්නේ එහෙනම් අපිත් දැන් ඉතින් හොඳේ. ඕන්න තොමේ එහෙනම් දැන් අපිත් හඳට බැස්ස ඈ. ඇත්ත තමයි. කවදාවත් අපි හිතුවද මෙහෙම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා? ආ මෙන්න බලේ අලි වලක් දැන් මොකද්ද අපි කරන්නේ මොනව කරන්නද පණිනෝ මිස ආ ඔන්නේ එහෙනම් මං පැන්න ආ ආ චොක් මේ ඕන්න මාත් පැන්න ඕ නහෝ ඒ ඔය ජෝකර් නෝ දෙන්නගේ නැතිල පැත්තක තියලා මෙහෙට ආවොත් නරකට මෙහෙ වැඩ තියෙනවා ආ හරි හරි ඔන්න දැන් අපි එනවා හරි හරි බය වෙන්න එපා අපි පොඩ්ඩක් විනෝදුනා තමයි ඒත් මේ විද්‍යාත්මක ගවේෂණයට අවශ්‍ය දායකත්වය අපි ලබා දෙනවා දායකත්වය මොකද්ද නැමේ මගේ කට පිස්සු ඩබල ආන්න බලන්න අර පූර්ණ පෘථිවිය ආසේ පායා දිලෙනවා රොකට්වෙන් පාලන මධ්‍යස්ථානෙට කතා කරන්නේ රොකට්වෙන් පාලන මධ්‍යස්ථානෙට කතා කරන්නේ අපු ඇහෙනවද කරුණාකරලා කතා කරන්න අපු ඇහෙනවද පාලන මධ්‍යස්ථානේ රොකට්ුවට අපිට ඇහෙනවා මොනවද කියන්න තියන්නේ කතා කරන්න කතා කරන්න දැනට සිද්ධ වෙලා තියෙන කටයුතු වාර්තා කරන්නම් අපි සියලුම උපකරණ දැන් හදමතට ගොඩ බාලා තියෙන්නේ මහාචාර්ය කැල්කියුලස් පරිශ්‍රණ වල නිරත වුණා ඒ අතරේ කැප්ටන් හැඩොක්යි මමයි චන්ද්‍රයානය ක්ලස් කරා තව ටිකකින් කැප්ටන් හැඩොක් ඇතුළු කට්ටිය චන්ද්‍රයානෙන් පාෂාණ එකතු කරන්නට යනවා රේඩියෝ සම්බන්ධතාව පවත්ව ගන්න ඕන නිසා මායි වුල්ෆුයි රොකට්ටු ඇතුළේ ඉන්නවා හොඳයි ටින්ටින් නැවත අපි අම්තන්න ටින්ටින්
චන්ද්‍රයානි අමතන්න. මේ ටින්ටින් දැන් කොහොමද තත්ත්වේ? අපි මේ ළඟ තියෙන කඳු පෙත්තට යනවා. අපිට ඒක තියෙන මේ පාෂාණ ටිකක් එකතු කරගන්න ඕන සාම්පල් හැටියට. ගමන සාර්ථක කරගන්න. ඔව් ඔව්. සාර්ථකම වේවා. අපිටත් අඳේ ගල් ටිකක් ගන්න බැරිය. සුබ ගමන. මතක තියාගන්න ඔක්සිජන් සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ගමනට වැඩි වෙලා ගන්න එපා. බය වෙන්න එපා ටින්ටින් පෑ දෙකක් ඇතුළත අපි එනවා. මං හිතුවා වට බඩගිනි ඇති කියලා. මං කෑමක් කවන්න කියලා දාලා ආවේ. මෙලහකට හරි ඇති. මං ගිහින් අරන් එන්නම්. නෑ 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 මං ගිහින් අරන් එන්නම්. කරදර වෙන්න එපා. වැඩේ ඉවර කරගන්නකෝ. මිනිහා අද ටිකක් අමුතුයි වගේ. අනේ මන්ද කොහොම යන්නද කියලා දාලි දාලා වැරෙන්නයි වෙන්නේ. මේක රස්සෙයි නේ. ආ! හෙල්මට් මොකටද මෙහෙ ට්‍රැෆික් පොලිස් නෑනේ. ආ! ඔය යන්නේ මේ කකුල වගේ. අයියෝ කිරිගේ නමතකුණා. ඔයා ඉන්න මං අරන් එන්න. ඔයා යනවනම් යන්න කමක් නෑ. ගබඩා කාමරේ ඇතුල් වෙන ගමන්ම තියෙන පෙට්ටිය තමයි තියෙන්නේ. ඔය සතාගෙන් කාටවත් වරදක් නෑ. කටවහගෙන ඉන්නවා. හර්කියුලස් මේ රොකට් අමතනවා. චන්ද්‍රයානේ බැටරිය දෝෂයක් ඇති වුණා. කැප්ටන් මේ අමතර බැටරිය සවි කරමින් යනවා. අපි ඉක්මනින්ම යානිය වෙත පැමිණෙනවා. එනට එච්චනයි. ඉක්මන් කරනවා බුල්. දැන් බෑ තාම එන්ජිම ස්ටාර්ට් කරේ නෑ. ඒව රත් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මට කියන්නේ රත් කරනවාකෝ. මොකද මේ උනේ? ආ? ඇයි මේ මම බඳලා දාලා තියෙන්නේ? මොකද සතිය? කවුරුරි එන්ජිම ස්ටාර්ට් කරනවා. ඔක නවත්තනවා. නවත්තනවා. නවත්තනවා ඔක. ඔකට බලන් ඉන්නේ අර කට්ටිය එන්න කලින් යන්. අතු ලයිට් එක පත්තු වෙනකම් මට මුකුත් කරන්න බෑ. අර මොකද අර? දොර වහල. ඉනි මොකක් තාපහ උඩට අරගෙන. ඉක්මන් කරනවා. තාම හරි නෑ. කරුණා කරලා රොකට් මේ දොර ඇරලා ඉනි මගේ එළියට දාන්න. තප්පර 30යි තියෙන්නේ. චන්ද්‍රයානි අවතන්න. ඔත්තම ඔබ නොබුල්. නැහැ එන්ජිම නිකම්ම නැවතුණා. ඕනවට නේද ඔය කැට වැඩේ කළේ? නෑ. ඔය මොනවද කරන්නේ? එපා එපා. මං 10ට ගණිනවා. ඒ වෙනකොට රොකට් එක අරන් ගියේ නැත්තම් කොකා ගස්සනවා. 1 2 3 4 5 6 අනිපා ගණන 7 පිටි තියන්න එපා. 8 9 10 අයියෝ ටින්ටින් ටින්ටින් ඔව් මම තමයි දෙන්නම උස්සනවත් ඉක්මනට අපේ ලෝකේ හරි පුංචි නේද ඔය උන්නේ නේද සිල්ඩේවියාවේ රජුරුවන්ගේ සෙන්කෝලේ හොරකම් කරන්න හැදුවේ අපි ආයෙත් හම්බ වුණා රොකට් එක උඩ ගියේ නැති එකට ඔයා වුල්ෆ්ට දඩුවම් කරන්න හැදුවට ඒකේ කලේ නම් මහත්තයෝ මේ මම දන්නවද මිස්ටර් වුල්ෆ් ඔයා දැන් කර්නල්ව හොඳට ගැට ගහන්න ඕන එයා මාව ගැට ගැහුවට වඩා තදින් ටින්ටින් මම මේ කැප්ටන්. අනේ මන්ද මේවා කොහොම කරන්නේ? ඈ කවුද මේ? කොහෙන්ද මෙයා බාත්ුනේ? වුල්. මෙතන මේ සිද්ධ වෙන්න ගියේ මං හිතන් ඉන්න විදිහේ දෙයක් නෙමෙයි නේද? කියන්න. මට සමා වෙන්න මහාචාර්යතුමා. ඔයක තමයි කියන්නේ අද කාලේ කාවක්වත් විශ්වාස කරන්න බෑ කියලා. ස්නෝයි. මෙයාගේ කකුලකට මොකද්දෝ වෙලා. මට පේන්නේ උලුක් වෙලා වගේ. ඔයා කිව්ව හරි කකුල උලුක් වෙලා තියෙන්නේ. තිරිසනෙකුටවත් ඉන්න නැහැ. මට හිතෙනවා දෙන්නගේම අඬු කඩලා දාන්න. අද කාලේ හැටි මිනිස්සු බලුකම් කර කර බල්ලට බල්ලයි කියනවා. එන්න පැටියෝ මොකද කියලා බලන් දෙන්න. තව
කකුලද? ඉන්න. ටික දවසක් විවේක ගන්නකොට හරියයි ස්නෝවි. වුල්ෆ්, අයියෝ මේ වගේ දෙයක් කළේ මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? අවුරුදු 3කට උඩදී මම පිටරටක රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. මගේ අවාසනාවකට ඒ කාලේ මම සූදු වලට ඇබ්බැහි වෙලා හිටියේ. අතී තිබ්බ හැම සතයක්ම සූදු නිසා නැති වුණා. මේ වෙලාවේ අමුත් එක්ක ඇවිල්ලා කිව්වා මගේ ණය ඔක්කොම ගෙවනවා මං වැඩ කරන රහස් ව්‍යාපෘතිය මොකද්ද කියලා එයාට කිව්වොත්. ඒ අමුත්ත තමයි මේ කර්නල් ජෝගින්. දිගින් දිගට මෙයා විස්තර මගෙන් ඇහුවා. නොකිව්වොත් මාව සූදුකාරයෙක් කියලා ප්‍රසිද්ධ කරනවා කිව්වා. මෙයාගෙන් බේරෙන්න මම සිල් දේවියාවට ගියා. එහෙදි මට රොකට් ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ඉඩ ලැබුණා. එහෙදි ජෝගින් ගැන ආරංචියක් ලැබුණේ නැහැ. මං හිතුවා එයාගෙන් මම බේරුණා කියලා. ඒත් රොකට් එක යන දවස් දෙකකට කලින් මෙයා මාව හොයාගෙන ආවා. ඇවිත් කිව්වා මෙයාව රොකට් එකට දාන්න කියලා. මෙයාට ඕනුනේ රොකට් එක එයාගේ රටට ගෙනියන්න. මං කැමති වුණේ නැහැ. ඒත් මගේ ඉතිහාසය එලි කරනවා කිව්වා. හැබැයි මෙයා මට පොරොන්දු වුණා කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ කියලා. ඔය වගේ සුරංගනා කතා විශ්වාස කරනවද? ෆුල්. ඔයාට ඔය කතාව මට කියන්න තිබුණේ ඔයිට කලින්නේ. ඒක ඇත්ත ප්‍රොෆෙසර්. ඒ උනාට දැන් පරක්කු වැඩි. හා දැන් ඔය දෙන පල්ලේ හැටියන්. මොනා? ඒගොල්ලන් අරන් ගියොත් අපේ තියෙන ඔක්සිජන් ටිකක් නැති වෙනවා. අපෝ හඳේ දාලා යන්න හැදුවේ. අපි මේගොල්ලන්ව හඳේ දාලා යන්. එහෙම කළොත් ඒගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැනේ කැප්ටන්. හා දැන් මට උදව් කරන්නකො මේගොල්ලන්ව පල්ලේ හැට ගෙනියලා බඳලා දාන්න. රොකට්ුවෙන් පෘථිවියට කතා කරන්න. පුලිස් කෙනෙක් දාපු උත්කාරයේ රොකට්ුව බහැරගන්න උත්සාහ කළා. ඒ කොහොමුණත් දැන් රොකට්ුව අපේ පාලනය යටතේ තියෙන්නේ. දැන් තියෙන භයානක ප්‍රශ්නේ තමයි අපට ඔක්සිජන් නැතිවීම. පණ පිටින් පෘථිවියට එන්න නම් අපි වහාම සඳ මතින් පිටත් වෙන්න ඕනේ. පිටත් වීමට ආසන්නයේදී අපි නැවතත් පෘථිවිය අමතන්නම්. දැනට එච්චරයි. පෘථිවිය මෙහෙට කොයිතරම් ලස්සනට පේනවද? මෙහෙ දාල යන්න තිකම් මොකද්දවත්? අත්තම කියනවා නම් ඩින්ඩින් මට තව එක තප්පරයක් අන්න මේක ඉන්න බෑ. මම යනවා ගෙදර. හරි, ඔච්චරයි ගන්න තියෙන්නේ. අපි දැන් යමු රොකට් එකට. යමු 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 මේකේ හිටිය කියලා වැඩක් නෑ. හාවත් නෑනේ. රොකට්ුව පිටත් වෙන ලෑස්ති වෙන්න. 10 9 8 7 6 5 4 3 2 1 කවුරුත් නැනේ කොහෙ ගිහිල්ලාද? මං හිතුවා මාව දාලා ඔක්කොම පෘථිවියට ගියා කියලා. එහෙම නෙමෙයි කැප්ටන්. අපි ඔයාලට නිදාගන්න ඉඩ ඇරියේ ඔක්සිජන් වැවෙන එක අඩු කරගන්නයි. කනගාටුයි තොම්සන්ල පල්ලෑ නැහැ. කවුරු හරි ඒගොල්ලෝ ඉන්නවා කියනවා නම් මට කියන්න පුළුවන් කැල්කියුලස් එකේ තාත්තේ කෙස් තියනවා කියලා. ඒගොල්ලෝ කොහෙද? මං කියන්නම් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. අත්තුස්සනෝ. කර්නල්. කවුද යව ලිව්වේ? අර රහස් පරීක්ෂකයෝ දෙන්න තරම් පුත්තලම් බුරුව දෙන්නෙක් මං දැකලා නැහැ. ආ වුල්. ඔයා තාමත් මේත් එක්ක වැඩ නේද? තොම්සන්ලට මොකද කරේ? අපේ ලනු ගලවලා මාංචු දාන්නේ එයාට ඕන වුණා. බුදු ඩබල. ඒ කතාවෙන් දැන් ඉතින් වැඩක් නැහැ. මේ වැඩේ ඉවරයක් කරලා ඉමු. දන්නවනේ මේකේ ඔක්සිජන් තියෙන්නේ 4 දිනකට ජීවත් වෙන්න විතරයි. ඔයගොල්ලෝ මට අනුකම්පා කළාද මට බෑ ඔයගොල්ලන්ට අනුකම්පා කරන්න. ජෝගින් මට කිව්වා නේද කාටවත් හිරිහැර කරන්නේ නැහැ කියලා. හොඳයි ඉතින් අයින් වෙනවා ඉතින්. ඕඩිය. ආ? නෑ කාටවත් කරදර කරන්න එපා. අයින් වෙනවා. එයා ඉවරයි. මම මුකුත් කරේ නැහැ. එයාමයි මන් දන්නව වුල්ෆ්. ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැනි. මට ඔයාලව විශ්වාසයි. දැන් දැන් ඔයාලට පිස්සුද? මේ රොකට් මංගොල්ල කාර්යාව විශ්වාස කරන්න පුළුවන්ද? මොකද මේ මට උස්ම ගන්න බෑ වගේ. ආව්.
මේක බලන්න. ඔක්සිජන් අඩු වෙනදයි ඔහොම වෙන්නේ. දැන්වත් පුළුවන් නම් බෙරිහන් නොදී ඉන්න. කැප්ටන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාගේ ඇඳේ ටිකක් දිගා වෙන්න. එතකොට ඔක ටිකක් හරියාවි. ටින්ටින් හරි. අපි ඔක්කොම නිදාගමු. එතකොට අපිට තවදුරටත් ඔක්සිජන් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. හලෝ වුල්, ගල්ලි බෙක්වාගේ ඔය කොහෙද යන්නේ? මම ගබඩ කාමරේට යනවා මේවි. ඔක්සිජන් සිලින්ඩරයක් තව තියෙනවද කියලා බලන්න. ඔයාගේ ඔය කරුණාව තමයි මේ ඔක්කොටම මුල. අර වුල්ෆ් කාරයා පැනලා ගිහිල්ලා. ඉක්මනට පල්ලෙහාට ගිහින් බලමු. කොහේ හැංගුණාද දන්නේ නැහැ. හැබැයි අද කොහෙද ගියේ? අන්න දැක්කද? වයර් කපලා. බලා කපල් කාරයා. අර මොකක්ද අර? මේ වුල්ෆ් කියත් අකුරු. මේක කියවනකොට මම රොකට් එකෙන් පිට වෙලා ගොඩක් වෙලා. ඕගොල්ලන්ට පෘථිවියට යන්න ඔක්සිජන් ඉතුරු වෙයි කියලා හිතනවා. වුල්ෆ් වයර් කපලා තියෙන්නේ දොර අරිනකොට එන්ජින් එක නවතින එක වළක්වන්නයි. අපිට ඔක්සිජන් ඉතුරු කරන්න එයා එළියට ගිහින්. මංකොල්ල කාරේ හම්බුණාද? ආයි එම වුල්ෆ් මහත්තයා ගැන කැත කතා කිව්වොත් මං ඔය දෙන්නව ඉතුරු කරන්නේ නැහැ. තේරුණාද? හ්ම් හ්ම් හ්ම්. රොකට්ටුවෙන් පාලක මධ්‍යස්ථානයට කතා කරන්නේ. අපේ ඔක්සිජන් ගොඩාක් අඩු වෙලා ගිහිල්ලා. අනිත් අයට දැන් සිහි නැති වෙලා තියෙන්නේ. තව එක සිලින්ඩරයක් ඉතුරුයි. ධෛර්යමත් වෙන්න ටින්ටින්. තව විනාඩි 20කින් ඕගොල්ලෝ පෘථිවියේ. පාලන මධ්‍යස්ථානයේ කතා කරන්නේ. දැන් රොකට්ටුව ස්වයංක්‍රීය පාලනයට දමන්න. ආචාර්යතුමා, ආචාර්යතුමා නැගිටින්න. හරියන්නේ නැහැ. මටම මේක කරන්න වෙනවා. රොකට්ටුව පාලන මධ්‍යස්ථානයේ අවතන්න. රොකට්ටුව පාලන මධ්‍යස්ථානයේ අවතන්න. අවතන්න අවතන්න. ස්වයංක්‍රීය පාලනයට දැම්ම නැත්තම් විනාශ වෙයි. අමතන්න. ඒගොල්ලන්ට සිහි නැතුව ඇති. සද්ද දාලා ඒගොල්ලන් ඇහැරවන්න බලන්න. උත්තරයක් නැහැ. දෙකටම කතා කරන්න. මම යන රොකට් එක බාන්න තැනට. මේ නිරීක්ෂණාගාරයෙන් දැන් ටෙලස්කෝප් එකෙන් රොකට් එක පේනවා. වායුගෝලයට ඇතුල් වෙන නිසා රොකට් එක එන්ජිම නැවතුණා. ඉක්මන් කරන්න, පාගල යන්න. ආගරාට ඒගොල්ලන්ගෙන් කිසිම උත්තරයක් ලැබුණ නෑ නේ. ඉලෙක්ට්‍රික් ගියත ගේන්න. දොරක් කපමු. ඉක්මනට ඉක්මනට. ඈ
ආචාර්යතුමා ආචාර්යතුමා ඉක්මන් කරලා කට්ටියට ඔක්සිජන් දෙන්න. මං කොහෙද? රොකට් එක. බය වෙන්න එපා ඩෙන්ඩින්. දැන් ඕගොල්ලෝ ඉන්නේ පෘථුවියේ. ඕගොල්ලන්ගේ ගමන සාර්ථකයි. කෝ අනිත් අය? ගෝස්නෝවි. ආ මේනි. මම නම් හිතුවා අපි ඔක්කොම ඉවරයි කියලා ස්නෝවි. ඩෙන්ඩින්. අපි බේරුණා. අනකට ගියා එහෙනම්. මොනවද මේ අහන්නේ කැප්ටන්? මහාචාර්යතුමා ස්වාගේ උත්සාහය නොතිබෙන්න අපි නම් කවමදාවත් හඳට යන්නේ නැහැ. මං කියන්නේ බොරු නෙවෙයිනේ. ඔව් මම ආයෙත් යනවා හඳට. කවුරුත් සවන් දෙන්න අපි නැවතත් හඳට යනවා. ඔයාට ඕන නම් යන්න. මේ කැප්ටන් හැඩොක්ට නම් කතා කරන්න එපා එහෙ යන්න. මං මේ ගමනෙන් එක පාඩමක් ඉගෙන ගත්තා. මිනිස්සු ඉන්න ඕන පොළවේ පය ගහලා කියන එක. කෙලින් ඉන්න. පොළව කොච්චර හොඳද? Oh, my God.